කොරෝනා වසංගතයෙන් පෞද්ගලික අංශයේ දැනට සේවයට කැඳවන්නේ නැතුව නිවසේ නතර කර සිටින සේවකයන්ට තමන්ගේ වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට පෞද්ගල අංශය යොමු කිරීමට කම්කරු අමාත්‍යතුමා ගෙනාපු යෝජනාව සම්මත වුණා 2021 මාර්තු 31 වෙනිදා දක්වා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දිගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ වසර තුල ගණන් හදලා තියෙනවා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිගයක් ඇති වේ කියලා අකණ්ඩව මාස 4ක් තුල දිවි මාසික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 400කට වඩා අඩුව පැවතුනොත් සීතකල පොල් මද ආනයනය කරන්න අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරා. කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ලබා දෙන ඉහළම වන්දි මුදල් ලෙස උපරිම සීමාව ලක් කරලා තිබුණේ රුපියල් 12,50,000ක්. එම මුදල දෙගුණයකින් වැඩි කරලා කම්කරුවන්ගේ රැකියාව අහිමි කිරීමේදී ගෙවන වන්දි මුදලේ උපරිමය ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළා. යම් චුදිතෙක් නඩුවක චුදි වින්දිතයන්ට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා අත්අඩංගුවට ගැනීමක් සිදු වුණොත් ඇප ලබා දිය හැක්කේ අභියාචනාධිකරණයට පමණයි. අභියාචනාධිකරණයේ වෙනුවට ඇප ලබා දීමේ අධිකරණයේ මහාධිකරණයේ ලෙස වෙනස් කිරීමට අදාළ පන්ත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. රතගාලක වාහන නවතා ගමන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ මුල් පියවරක් වශයෙන් සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අද සිට මහකන්නේ සඳහා වියළි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආණ්ඩුවෙන් වී ගොවියාගේ මිලදී ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. වියළි සම්බා සඳහා රුපියල් 52ක මුදලකුත් වියළි නාඩු සඳහා රුපියල් 50ක මුදලකුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොහොර සහනාධාරය ලබාගත් ගොවීන්ගෙන් හෙක්ටාරයකට වී කිලෝ 1000ක් මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නැගෙනහිරිය ජටිය සම්බන්ධයෙන් විවිධ මත මේ වෙලාවේ පළ වෙනවා. මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුනා 151ක අයිතියක් රජයට තියාගෙන මේක ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේක විකිණීමේ කිසිසේත්ම එහෙම ක්‍රමවේදයක් නැහැ කියලා. මොකද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන්? රටේ අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ඒ පිළිබඳ ආණ්ඩුව මතයයි. ආණ්ඩුවේ මතය මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිරීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.